අලුත් එක ජීවිතයට ඇඩ් කරන්න ඉන්නේ කිසිම දෙයකට මම සම්බන්ධ වෙන්නේ නැහැ. හෙළුවෙන් ඉන්න ඉඩ ඉල්ලනව නෙමෙයිනේ. අපේ පෞද්ගලික ජීවිතයට රිදෙන තැන ප්‍රශ්න අපි අතර තිබිලා තියෙනව නැත්තේ නැහැ. එහෙම දෙයක් නැහැ ජනක. බොරුවට කියන්න ඕනේ නැහැනේ. එයාගෙන් මට ලැබෙන දේ මම දන්නේ කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. අපේ රටේ මිනිස්සුන්ගේ ඕන පුරුද්දක් තියෙනවානේ අර වඳුරට දැලිපිහිය හම්බුණා වගේ මේ දේ වෙනස් කරන්න ඕනේ කියලා. අපි හැමෝටම හිතුණාට දැනුණාට ඒක නෙමෙයි වෙන්නේ. මොන තරම් අරගල කරත් මොන තරම් ලුක් කතා කිව්වත් කට්ටිය මේක වෙන්නේ නැහැ. මේ කතා කරන ගොඩක් අය ඉන්නේ ඔවුන් එක්කමයි. කුමන කතාද සුද්ධිලා වගේ චරිත ගැන. අම්මා නියමයි සේමිනි චා මරු කීරෝ. Lines and Beyond. ජනක කුඹුකගේ සමග සැරිසරම. ප්‍රිය මිතුරු මිතුරියනි, ලාංකීය ටෙලිනාට්‍ය වංශ කතාවේ නව්‍ය වූ පරිච්ඡේදයක හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් කරන්නේ එයා දැන් බැඳලා ටෙලිසිත්තම. ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කරපු එයා දැන් බැඳලා කේන්ද්‍රීය චරිතය වෙන්නේ සුද්ධි. ඉතින් ලයින්ස් ඇන් බියොන්ඩ් අද සාකච්ඡාව සුද්ධිත් එක්ක. සුද්ධි නිරූපණය කරන්නේ අපිට සිටින ඉතාම දක්ෂ රංගවේදිනියක් ඇය සෙමිනි ඉද්දමල්ගොඩ මහත්මිය. අයිබන් සෙමිනි. අයිබන් ජනක. අපි ඔබ අතිශය ආදරයෙන් ගෞරවයෙන් සෙනෙහසින් යුක්තව ලයින්ස් ඇන් බියොන්ඩ් රසික කුලකේ වෙනුවෙන් පිළිගන්නවා. ස්තුතියි. ඉතින් කොහොමද ජීවිතේ? ජීවිතේ ඉතින් සුපුරුදු පරිදි ඉතින් ගෙවිගෙන යනවා. කියන්න තරම් ලොකු වෙනසක් නැහැ. ඉතින් ලොකු කාර බහුලත්වෙකුත් නැහැ. නිදහසේ සුවසේ යනවා. දැන් මේ නිදහසේ සුවසේ යන ජීවිතය ගැන අපිට නැවත වටේකින් කතා කරන්න වෙන්නේ මේ සුද්ධිව කේන්ද්‍රය කරගෙන. දැන් ඔබ නිරූපණය කරපු මේ සුද්ධි කියන චරිතය ලිංගික සේවා සපේන ආයතනයක ගණිකා වෘත්තියේ දෙන කාන්තාවක්නේ. ඔව්. අහම්බෙන් ඇයට යම් ආදරයක් ලැබිලා ඇය විවාහ ජීවිතයට ප්‍රවිෂ්ඨ වෙනවා. දැන් මෙතනින් පස්සේ තමයි මේ සියලු සිද්ධිදාමය ඇති වෙන්නේ. ඔව්. කොහොමද සේමිනි සුද්ධි දිහා දකින්නේ? සුද්ධිය බලන්නේ කොහොමද? සුද්ධිය විග්‍රහ කරන්නේ? ජනක සුද්ධි කියන්නේ ඒ කියන්නේ ලෝකෙම සුද්ධිගේ රැකියාව කරන කාන්තාවන් ඉන්නවා. ඉතින් අපේ රටේ තමයි මේ සුද්ධි වගේ චරිත දිහා බොහෝම අවතක්සේරුවෙන් අවඥාවෙන් බොහොම පහත් ලෙස සලකන්නේ. හැබැයි ලිංගික සේවය සපයන කාන්තාවන් දිහා එහෙම බලන එක ගැන මගේ පොඩි විරුද්ධත්වයක් තියෙනවා. මොකද ඔවුන් ඒ තත්ත්වයට පත් වෙන්නේ පත් කරන්නේ පුරුෂ පාර්ශවය. ඒ නිසා මං සුද්ධිට බොහොම ආදරේ. සුද්ධිට හරි කැමති. ඒ වගේම මං හරි කැමති සුද්ධි එයාගේ ජීවිතය වැරදි ජීවිතය හදාගෙන එයින් මිදිලා ලස්සන ජීවිතයක් ගත කරන්න හදන එකට මං ගොඩක් සතුටුයි. පිරිසිදු කෙනෙක් වෙන්න යන එක ගැන ගොඩක් කැමතියි. ඔව්. දැන් කොහොමද මේකට ලැබෙන ප්‍රතිචාර මේ දවස්වල? අතිවිශිෂ්ටයි. ඒක මේ ජනක හිතා ගන්නත් බෑ. ඇත්තටම අපිත් මේක කොවිඩ් කාලේ තමයි රූගත කරන්න පටන් ගත්තේ. මේ මොකද අපි ඔක්කොමල හිර වෙලා ඉන්න කාලෙක තමයි මේ චිත්‍රපටයක ස්ක්‍රිප්ට් එකක් තමයි මේ ප්‍රසන්න අයියා ටෙලිනාට්‍යයකට ගෙනාවේ. ඉතින් එතකොට අපි ඇත්තටම හිතුවේ නැහැ මෙච්චර ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. ඉතින් අපිට පොඩි කුතුහලයකුත් කියන්නේ පොඩි බයකුත් තිබුණා මේ වගේ තේමාවක් මින් ඉදිරියේ මීට කලින් කවදාවත් ටෙලිවිෂන් එකේ තිබුණ නැති නිසා ඉතින් පොඩි බයකුත් තිබුණා. ඒ වුණාට අපිට හිතුණා නැහැ මේ වගේ කියන්නේ ප්‍රසන්න ජයකොඩිට ඔහුට හිතුණා නෑ මේක මේ අභියෝගයක් බාර ගන්න ඕනේ කියන එක. ඉතින් මේ බොහොම සන්තෝෂයි වගේ ආඩම්බරයි. එයා දැන් බැඳලා කියන මේ ටෙලිවෘතාන්තයේ ඇතුළේ සේමිනි විවිධ සමාජ කතිකාවන්ට ලක්වෙන චරිත ගණනාවක් තියෙනවානේ. ඒ නිසා අපේ මේ සාකච්ඡාව ඇතුළෙත් නිරන්තරවම අපිට මේ සුද්ධිව පාදක කරගෙන තමයි ඉදිරියේ සාකච්ඡාව අපිට ගුණ කරන්න වෙන්නේ. දැන් අපි මෙහෙම ගමු. දැන් සුද්ධි කියන්නේ මේ රාගය අලෙවි කරන කාන්තාවක්. ඇගේ මූල්‍ය භාණ්ඩය වෙන්නේ රාගය. එන කස්ටමර්ස්ලට ඇය ඉතාම ඉහලින් රාගය අලෙවි කරනවා. එතකොටද එක්තරා අවස්ථාවක තමයි ඇයට මේ ආදරය හිමි වෙන්නේ. අපි රියල් ලයිෆ් එකේ ගත්තොත් මෙහෙම කාන්තාවක් අපේ සමාජ පසුබිම ඇතුලේ මේ ලාංකීය සංස්කෘතික පසුබිම ඇතුලේ ඒ විදිහේ කාන්තාවකට එහෙම ආදරයක් ලැබුණොත් සේමිනි විශ්වාස කරනවද සමාජයේ නොයෙකුත් නින්දා අපහාස වලින් තොරව නිදහසේ ජීවිතයක් ගත කරන්න යම් හැකියාවක් ලැබෙයි කියලා? නෑ ජනක. කවදාවත් මම වෙන්නේ නැහැ. මම මොකද අපේ මේ සංස්කෘතිය ඇතුලේ
ඒ තත්ත්වයට පත්වෙච්ච කාන්තාවක් ගැන මිනිස්සු හැමදාම හිතන්නේ බාල විදියටම තමයි. කවදාවත් ඒ මනුස්සයාට ඒ මනුස්සයාගේ ජීවිතේ හදාගන්න අපේ සංස්කෘතිය ඇතුලේ මිනිස්සු ඉඩ දෙන්නෙම නැහැ. ඒ වගේ කාන්තාවක් ජීවිතේ හදාගන්න හැදුවොත් හදාගන්න දෙන්නේ නැහැ. ඒ විදියටම ඒ නරාවල්ටම ඇදලා දාන්න තමයි අපේ මිනිස්සු හැමතිස්සෙම උත්සාහ කරන්නේ. ඇත්තටම අපේ ජීවිතේ එහෙමයි මුණ ගැහිලා තියෙනවා මේ අපේ රටේ ඇතුලේදී. ඉතින් ඒගොල්ලන්ට පිටගමකට ගිහිල්ලවත් රටින් පිට ගිහිල්ලවත් ඒගොල්ලන්ගේ ජීවිතේ හදාගන්න ඒගොල්ලන්ට අවස්ථාවක් අපේ මිනිස්සු ඉන්නේ නැහැ. ඒක හරීම මේ සෝචනීය තත්ත්වයක්. ඉතින් මේක හුඟක් අපේ මේ ආසියාතික රටවල් වල තමයි මේක වෙන්නේ. විශේෂයෙන් ලංකාවේ ඒක පැහැදිලිවම වෙනවා. හැබැයි ඉතින් පිට රටවල් වල නම් එහෙම දේවල් නැහැ. ඕන තරම් ඉන්නවා ඒ තත්ත්වයටපත් වෙච්ච කාන්තාවෝ. අපි හිතමු විවාහ ජීවිතයක් ගමු මිජානක. විවාහ ජීවිතයකදී දික්කසාද වෙච්ච ගෑණියෙක්ටත් ආපහු දෙවෙනි පාර ජීවිතය හදාගන්න දෙන්නේ නැහැ. අර පරණ දේවල් කී කී ඇද ඒ මිනිස්සුන්ව පුළුවන් තරම් මානසික වටන් තමයි උත්සාහ කරන්නේ. ඉතින් කුමන කතාවද සුද්ධිලා වගේ චරිත ගැන මේකම පාදක කරගෙන අපි දැන් කතා කළොත් දැන් අපි දන්නවා ලෝකේ දියුණු රටවල් වල ලිංගික සේවා සැපයීම නීතිගත කරලා තියෙනවා. ගණිකා වෘත්තිය නීතිගත කරලා තියෙනවා. එතකොට ඔවුන්ට කිසි ගැටලුවක් නැහැ. ඒක වෘත්තීය මට්ටමින් කරගෙන යන්න පුළුවන්. අනිත් පැත්තෙන් සෞඛ්‍ය තත්වයන් රැකෙනවා. සමාජයේ සෞඛ්‍ය තත්වයන්ුත් රැකෙනවා. මේ ලිංගික සේවා සපයන කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්වයත් රැකෙනවා. දැන් අපේ රටෙත් සෙමිනි දැන් විවිධ කතිකාවන් ගොඩනැගෙනවා මේක නීතිගත කළ යුතුයි කියලා. කාන්තාවක් හැටියට සෙමිනිගේ අදහස මොකක්ද නීතිගත කිරීම සම්බන්ධව? මං හිතනවා ඒක සුදුසුයි කියලා ජනක. මොකද මං එහෙම හිතන්නේ අපේ රටේ දැන් බලන්න කොච්චර තියෙනවද මේ ලිංගික අපයෝජන, කොච්චර මේ ළමා දූෂණ, කාන්තා දූෂණ. ඉතින් මේ ගොඩක් දේවල් වැඩි වෙලා තියෙන්නේ මිනිස්සුන්ට ඒ තමන්ගේ ප්‍රෙෂර් එක පිට කරගන්න නීත්‍යානුකූල වෙන තැනක් නොවනකොට. ඉතින් තමන්ට ඒ දැනෙන හැඟීම් පිට කරගන්න අර වගේ දෙයක් කරනවා. ඒක එළිවෙයි කියන බයට මරනවා. ඒකනේ අපි වෙලා තියෙන්නේ. ඉතින් මං කාන්තාවක් විදියට මං විශ්වාස කරනවා මේක නීතිගත කරන එක හොඳයි කියලා. හැබැයි අපේ රටේ මිනිස්සුන්ගේ ඕන පුරුද්දක් තියෙනවානේ අර වඳුරට දැලිපිහිය හම්බුනා වගේ. මේ අර ඒ නීතිගත කරන එකෙත් ප්‍රයෝජනය ගන්න දන්නේ නැති මිනිස්සු විශාල පිරිසක් තමයි අපේ රටේ ඉන්නේ. ඉතින් අර එන්නේ එහෙම දෙයක් වෙනවට නම් මම බයයි. ඒ කියන්නේ ඒක අයිතියක් කරගෙන, තමන්ට තියෙන අයිතියක් කරගෙන හැමතැනම ඒක වෙනවා නම් වෙනවට මං කැමති නෑ. හැබැයි මං විශ්වාස කරනවා එහෙම දෙයක් තියෙනක හොඳයි කියලා. මං හිතනවා එතකොට මේ අපේ රටේ තියෙන කාන්තා දූෂණ, ළමා අපචාර නැති වෙලා යයිද කියන්න බෑ, අවම වෙයි. දැන් සෙමිනි මේකත් එක්කම මතුවෙන තව දිගුවක් තියෙනවා. ඒ දිගුව මම සෙමිනිගෙන් අහන්නේ මොකද සෙමිනි බොහොම විවෘතව කතා කරන කෙනෙක් නිසා සමහර කාරණාවල බොහොම නොබියව සෙමිනි කතා කරනවා. දැන් මේ ලෝකයේ තියෙන පුරාම මේ මානවීය ගැටලුවක් මේ සමරිසි ප්‍රජාව සම්බන්ධ. දැන් අපේ රටෙත් ඒ සමරිසි විශාල සමරිසි ප්‍රජාවක් ඉන්නවා. දැන් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ඒ කණ්ඩායම් හඬනගෙනවා. දැන් අපි දන්නවා දැන් ලෝකේ සමහර රටවල් වල නම් මේ තත්ත්වය නීතිගත කරලා තියෙනවා. ඒ වගේම සමහර රටවල් වල මරණීය දඬනය නියම කරන වරදක් බවට මේක පත් කරලා තියෙනවා. ඒ වගේම තවත් සමහර රටවල් මේ සමරිසි ප්‍රජාවේ ක්‍රියාකාරකම් නීතිගත වෙලා නැහැ. නමුත් දැඩි දඬුවම් දෙන්නෙත් නැහැ. ඒක නිදහසේ ඔවුන්ට භුක්ති විඳින්න අවසරය දීලා තියෙනවා. දැන් මෑතක මේ ප්‍රකාශයක් කළා පාප් වහන්සේ සමරිසි ප්‍රජාවේ මේ හැසිරීම මේක මානවීය හැසිරීමක් මිසක් මේක අපරාධයක් නොවේ කියලා. කාන්තාවක් හැටියට සෙමිනි මේක දිහා කොහොමද දකින්නේ? විශේෂයෙන් මොකද අපේ රටෙත් ඉන්න මේ කණ්ඩායම් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ හඬ නගන නිසායි මම සෙමිනිගෙන් මේක අහන්නේ. ඔව්. මමත් ජනක ඉන්නේ එතන. ඒ කියන්නේ මේක මානව අයිතිවාසිකම් මිසක් අපරාධයක් නෙමෙයි. මොකද ඕනම මිනිස්සෙක්ට තමන්ගේ ජීවිතේ තමන්ට විසි පරිදි ගත කරන්න අයිතියක් තියෙනවා. කාන්තාවක් නම් හිතනවා පිරිමි කෙනෙක් වෙන්න, පිරිමි කෙනෙක් නම් හිතනවා කාන්තාවක් වෙන්න. ඉතින් ඔවුන්ට දැනෙනවා නම් ඔවුන්ට මේ ලැබිලා තියෙන ජීවිතය තමන්ට තෘප්තිමත් ජීවිතය ගත කරන්න අමාරුයි කියලා. ඔවුන්ට ඇත්තටම අයිතියක් තියෙනවා ඔවුන්ට රිසිසේ ජීවත් වෙන්න ඇතුලේ. මොකද මම හුඟක් ඒ වගේ පිරිස් ආශ්‍රය කරනවා. ඉතින් මං ඒගොල්ලන්ව හොඳට අඳුරනවා. ඒගොල්ලන්ව මං දකිනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ඒක ඇත්තටම තමන්ගේ අයිතිවාසිකමක්. ඉතින් ඒක අපේ රටේ නීත්‍යානුකූල වෙන එකක් නැහැ වෙන්න කියලා මට කියන්නත් බෑ. හැබැයි තමන්ට රිස්සේ තමන්ගේ ජීවිතේ ගෙනියන්න අනිත් අයට කරදරයක් නොවී
සිද්ධ වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ නිදහස් පරිසරයක උන්ට උන්ගේ ජීවිතය ගත කරන්න ඉඩ ලැබෙන වාතාවරණයක් එන්න ඕනි කියන එක තමයි සෙමිනිගේ අදහස. ඔව් මම කැමති නෑ මේ මිනිස්සු දිහා වැරදි විදියට බලනවට, මේ මිනිස්සුන්ට විහිළු තහළු කරනවට. මොකද ඒක මේ හරිම භයානකයි. මොකද ඒක ඒගොල්ලන්ගේ මානසිකත්වය. පිරිමි කෙනෙක් නම් ගවුමක් අඳින්න ආස තිබිලා ඒ ගවුම අඳින්න ආසාව නැති වුණාම මන් දන්නා ඉන්නවා කාමරස්සට වෙලා මේ කප් දාලා කම. ඉතින් ඇයි ඉතින් ඒක අපරාධයක් නෙමෙයි. ඒගොල්ලෝ හෙළුවෙන් ඉන්න ඉඩ ඉල්ලනවා නෙමෙයිනේ. ඒගොල්ලන්ගේ ජීවිතයේ තියෙන ඒගොල්ලන්ගේ කාසාවක් මුදුන්පත් කරගන්න තමයි ඒගොල්ලෝ මේ දේ ඉල්ලන්නේ. ඉතින් ඒගොල්ලෝ දිහා වැරදි හැම බලනවට මං පොඩ්ඩක්වත් කැමති නැහැ. දැන් සේමිනි ඉද්දමල්ගොඩ කියන්නේ අපේ රටේ ඉන්න සම්මානනීය රංග ශිල්පිනියක්. දැන් මේ හොඳ රංග ශිල්පිනියක් කියන කැටගරියකට වැටුණාම ඒ තුලම අර්ථ ගැන්වෙනවා තමන් මේ පය ගහලා ඉන්න භූමියේ තියෙන සමාජ දේශපාලන වාතාවරණයේ කියන කොටසක්. මම කැමති සේමිනියගෙන් දැනගන්න සේමිනියගේ අදහස මොකක්ද මේ වර්තමානයේ පවතින මේ ආර්ථික කඩාවැටීම සහ මේ දේශපාලනිකව බොල් බවට පත්වීම පිළිබඳ සේමිනියගේ මතය මොකක්ද? දැන් අද වෙනකොට අපි හැමෝම කියන්නේ මුල් ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම ගොඩාක් කලකිරීමෙන් ජීවත් වෙන්නේ. හැමදේම කියන්නේ නැති වෙලා අර ලොස්ට් කියන තැනක තමයි අද අපේ මුළු හැම මිනිස්සෙක්ම ඉන්නේ. ඉතින් ඕක සමහර ඉන්නවා මේ ඒ කියන්නේ ඕක දැනෙන්නේ නැති පිරිසකුත් ඉන්නවා. මොකද ඒගොල්ලන් මිල උදල් අතින් ඒගොල්ලෝ ඉහළින්ම ඉන්න නිසා ඒගොල්ලන්ට මේක දැනෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මොන පක්ෂයක් ආවත් කවුරු ආවත් ඒගොල්ලන්ට අදාළ නැහැ. ඒක ඒගොල්ලෝ හැම පක්ෂයකම ඉන්න අයත් එක්ක සම්බන්ධකම් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට මේක දැනෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ මේ මනි ටොක්ස්. ඉතින් ඒක දැනෙන්නේ මේ අපි වගේ මධ්‍යම පාන්තික සහ පහළම පාන්තික කණ්ඩායම් වලට තමයි මේක දැනෙන්නේ. ඉතින් මේක වෙනස් කරන්න ඕනේ කියන මේ සමාජයේ තියෙන මේ දේ වෙනස් කරන්න ඕනේ කියලා අපි හැමෝටම හිතුණට දැනුණට ඒුණට ඒක නෙමෙයි වෙන්නේ. ඒ කතිකාව ගොඩ නැගුණට ඒක සිද්ධ වෙන්නේ නැහැ නේ? සිද්ධ වෙන්නේ නැහැ. මොනතරම් අරගල කරත් මොනතරම් ලොකු කතා කිව්වත් කට්ටිය මේක වෙන්නේ නැහැ. මොකද ඒක මම එක තව දකින්න තැනක් තියෙනවා. මේ කතා කරන ගොඩක් අය ඉන්නේ ඔවුන් එක්කමයි. මේ කතා කරන වැඩි හරියක් දෙනා ඉන්නේ ඔවුන් එක්ක. ඔවුන්ව බලයට ගේන්න තමයි මේ කතා කරන අයටත් ගොඩක් අයට උවමනා වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපේ රටේ මිනිස්සුන්ගේ තියෙනවානේ දැන් මේ කොළ රතු නිල් කියන පාට ටිකක් තමන්ගේ ඇඟ ඇතුලේ දුවන අය ඉන්නවනේ. ඉතින් අන්න ඒ පිරිස හින්දා මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි කොච්චර කතා කරත් මං හිතන්නේ වැඩක් නැහැ කියන එක තමයි මට හිතෙන්නේ මේ මාතෘකාව. දැන් මං ආපහු වෙනවා පොඩ්ඩක් රංගනේ පැත්තට. දැන් අපේ රටේ සංස්කෘතිය මේ ටෙලිවිෂන් සංස්කෘතිය ගොඩ නැගිලා තියෙනවනේ මේ මෙගා කියන කෑල්ලක් මෙගා නාට්‍ය මාලාවක්. ඒක සමහර විට ඒක ඇති කරපු දෙයක්ද ඇති කරෝපු දෙයක්ද කියන එක අපි ඒකත් වෙනම කතා කරන්න ඕනේ. දැන් මේ මෙගා සංස්කෘතිය ගැන සේමිනි තෘප්තිමත්ද? නැහැ. කොහෙත්ම නැහැ. මොකද එතනින් ඇත්තටම ඈත් වෙලත් අපි ඉන්නේ හින්දා තමයි තෘප්තිමත් වෙන්න බෑ. මොකද එතන අපිට මේ බලන දෙයට වැඩිය මං හිතා අහන එක තමයි. ඒ කියන්නේ මං අහලා තියෙනවා හුඟක් අය මේ උයන ගමන් අහනවා බලන්නේ අහනවා. ඉතින් ඒක නෙමෙයිනේ රූපවාහිනී කලාව කියලා කියන්නේ. ඉතින් හොඳ නිර්මාණයක් බිහි වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි මේ දිගට යන රැල්ල නිසා. මොකද ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් ගත්තත් ඒ මනුස්සයාටත් දවසකට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණයක් තියෙනවනේ. ඉතින් ඉන් එහාට යට කරන්න බෑනේ. ඉතින් කරනවා නම් ඒක ගුණාත්මක දෙයක් වෙන්න බෑ. ඒක ඔහේ ඉතින් කරන්නම් වාලේ කරන වැඩක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි අධ්‍යක්ෂකවරයාටත් රංගපාන නළු නිළියන්ටත් දවසක් ඇතුළතදී කරන්න පුළුවන් ප්‍රමාණය පොඩ්ඩයි. ඒකට වැඩි ප්‍රමාණයක් කරොත් ඒ ඔවුන්ගේ හොඳම දේ ලැබෙන්නේ නැහැ. ඔහේ ඇක්ෂන් කට් කියලා කියනවා. එතකොට අරගුලන් එදා දවසේ ඒගොල්ලන්ට හම්බෙන මුදල ගැන හිතනවා. එච්චරයි. එහෙම නැතුරු ගුණවත්දයක් එතන ලැබෙන්නේ නැහැ කිසි කෙනෙක්ට. මං තව දෙයක් කියනවා එකින් ජනක. තව දෙයක් මෙහෙම කියනවා. මං කවදාවත් මේ මෙගා නාට්‍ය වල රඟපාන කිසිම ශිල්පියෙකුටවත් ශිල්පිනියකටවත් මං වැරදි කියන්නේත් නැහැ. මොකද මේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු මේ අපේ රටේ ආර්ථික රටාවත් එක්ක
අපි කාටවත් පුළුවන්කමක් නැහැ උඩුගම් බලා පීනන්න. මොකද මේකෙන්ම ජීවිතය ගෙනියන පිරිස තමයි වැඩි. ගොඩක් මේ කියන්නේ හැමෝටම බිස්නස් නැහැ. පවුල් වලින් දෙමව්පියන්ගෙන් ලැබෙන සල්ලි නැහැ. ඒගොල්ලන්ගේ පවුල් නඩත්තු කරන්න කොච්චර දක්ෂ කෙනෙක්ට වුණත් සිද්ධ වෙනවා මේ රැල්ලට යන්න. මොකද උඩුගම් බලා යන්න බැරි නිසා. ඉතින් ඒ වුණත් ඒ අතරිනුත් මම දැකලා තිනවා ජනක. ඒ මොන තරම් මෙගා නාට්‍ය වල රඟපෑවත් ඒ තමන්ගේ අනන්‍යතාවය අධ්‍යක්ෂකවරයාට ඒ ඇක්ෂන් කට් කියන එකට අමතරව තමන්ගේ හැකියාවෙන් ඒ තමන් කරන හැම චරිතයක්ම සාර්ථකව කරපු කරන පිරිසකුත් ඉන්නවා මේක ඇතුලේ. ඔයා හොඳ කතාවක් කිව්ව. ඒ කියන්නේ මේ බලනවා නෙමෙයි අහනවා කියලා ටෙලි නාට්‍ය දැන් ගොඩක් අය. අපේ ලංකාවේ ටෙලි නාට්‍ය බලන්නේ නැති විශාල ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. ඔවුන් ටෙලිවිෂන් එක බලන්නෙම නැහැ. ඔවුන් එක එක වෙන ප්ලැට්ෆෝම් වලට දැන් ජොයින් වෙලා ඉන්නවා. දැන් ඔය නෙට්ෆ්ලික්ස් වගේ ඒ වගේ දේවල් එක්ක ඔවුන් සම්බන්ධයි. හැබැයි දැන් ඔබ නිරූපණය කරපු සුද්ධි අන්තර්ගත වෙන මේ ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කරපු එයා දැන් බැඳලා ටෙලි නාට්‍ය ඇතුලේ මේ ටෙලි සිත්තම ඇතුලේ අර අතහැර ගිය ප්‍රේක්ෂකාගාරය නැවත වතාවක් මේකට සම්බන්ධ වුණා. ඒක ඇත්තරම ඉතාම විශිෂ්ට කාරණාවක්. මේ මං හිතනවා දැන් ලංකාවේ තියෙන සියලුම චැනල් එකතු වෙලා යම් සංගණනයක් කළොත් කොයිතරම් ප්‍රමාණයක් මේ පරාසය අතහැර ගිහිල්ලා තියෙනවද කියලා ඔවුන්ට දැනගන්න ලැබෙයි මේකේ පරිමාව කොච්චරද කියලා. හරි, ඉතින් මං හිතනවා මේ ඔබ බොහොම ආඩම්බරණීය ශිල්පිනියක් වෙනවා ඇති. මේ කියන්නේ එහෙම ප්‍රේක්ෂකාගාරයක් ඒ අතහැර ගිය කණ්ඩායම් පමණක් නෙමෙයි ලංකාවේ අනිකුත් ওই මෙගා ටෙලි නාට්‍ය බලනත් දැවැන්ත මේ පිරිසක් මේක වටා එකතු වුණා. ඒක ගැන මොකද කියන්නේ? උඟක් අය ජනක දැන් ඇත්තටම මම දැන් මේ දවස්වල දැන් මං ගෙදර ඉන්නේ. මං මුකුත් වෙන වැඩකට සම්බන්ධ වෙලා නැහැ තාම. මම දැන් උදේ නැගිට්ට ගමන්ම කරන දේ තමයි ඉස්සල්ලාම එයා දැන් බැඳලා YouTube එකේ දාලා මං කමෙන්ට්ස් කියවගෙන යනවා. ඒක දැන් ඇත්තට මේක පුදුම ආත්ම තෘප්තියක්. ඒක කියන්නේ මේ මේ සම්මාන එකක් දෙකක් නෙමෙයි. ඒක ඇතුලේ සම්මාන ගොඩාක් තියෙනවා. ඉතින් ඒක කියවනකොට උඟක් අය කියනවා මේ ඇත්තටම ටීවී අපි ගලවල දාලා ඇන්ටනා ගලවල දාලා මේ කේබල්ස් ඔක්කොම අයින් කළා දාලා තිබ්බේ. දැන් මේක ගැන මේ ආරංචි ආවන් පස්සේ දැන් අපි ආයෙත් ටීවී එක බලන්න පුරුදු වුණා කියලා. ඉවසීමක් නැහැ කියලා කියනවා මේ සෙන්සුරාද වෙනකන් ඉන්න. මේක දැන් ඇබ්බැහියක් වෙලා කියලා කියනවා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. ඒ කියන්නේ මට මේක මේ කමෙන්ට්ස් කියවගෙන යනකොට මට දැන් ලොකුම දේ තමයි ඒ කියන්නේ තාමත් උසස් රසවින්දනයට කැමති ප්‍රේක්ෂකාගාරයක් මේ ලංකාවේ ඉන්නවා. ඉතින් ඒක මේ නාට්‍ය හරහා ඇත්තටම මේක මම රඟපාපු නාට්‍යයක් නිසා කියනවා නෙමෙයි ප්‍රසන්න ජයකොඩි විසින් තමයි මේ සුද්ධිව නිර්මාණය කළේ පෝෂණය කරේ. සුද්ධි ඇතුළු අනිකුත් සියලු චරිත. සියලුම චරිත. සුද්ධිට විශේෂයෙන් වැඩි අවධානයක් ප්‍රසන්න ජයකොඩට දෙන්න උනා. මොකද ඒක තමයි කේන්ද්‍රීය චරිතය. කේන්ද්‍රීය චරිතය සහ දැන් මම කියලා ගත්තොත් පෞද්ගලිකව මං හරි කියන්නේ කොහොමද ඒක කියන්නේ කියන්නේ මං නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඉතින් හිර වෙලා බැඳිලා එහෙම ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඒවත් ඔක්කොම ටික දරාගන්න සිද්ධ වුණා ප්‍රසන්න ජයකොඩිට. ඉතින් ඒ නිර්මාණකරුවාගේ මේ නිර්මාණය නිසා ඒ වගේ ප්‍රේක්ෂකාගාරයක් තාමත් උසස් රසවින්දනයට කැමති පිරිසක් අපේ රටේ ඉන්නවා කියලා දැනගත් එකම ලොකු භාග්‍යයක් ජනක. දැන් ඒක ඔප්පු වෙනවා සේමිනි. මොකද දැන් මේ සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ කාලයකට පස්සේ උසස් නිර්මාණයක ට්‍රෙන්ඩින් ආපු අවස්ථාව තමයි මේක. ඒක මං හිතන්නේ අතිශය සතුටුදායක කාරණාවක් අපි හැමෝටම නේද? ඇත්තටම. මේ මොකද මේ රසවින්දනය සමාජගත කිරීම ලොකු පුණ්‍ය කර්මයක් මේ වගේ කාලෙක. දැන් මං තව වෙන තැනකට එනවා සේමිනි. දැන් රසිකාගාරයේ දන්නේ නැහැ සේමිනි කියන්නේ මේ වේදිකාවේ ඉතාම දක්ෂ නිළියක් කියලා වේදිකා නාට්‍ය කලාව ඇතුලේ. දැන් ඔයා මගෙත් එක්ක රඟපෑවා රසෝජා කියන නාට්‍ය. අපි දෙන්න විතරයි ඒක හිටියේ පුංචි දරුවෙක් එක්ක. ඉතාම විශිෂ්ට භූමිකාවක් සේමිනි නිරූපණය කළා. ඊට පස්සේ බුද්ධික දමයන්තගේ නාට්‍යක හොඳම නිළිය හැටියට ඔබ සම්මාන ලැබුවා. පුංචි ආදර බලකිරීමක්. පුංචි ආදර බලකිරීමක්. සෆීර්ගේ ඔව් සෆීර්ගේ ප්ලේ එකෙත් සේමිනි හිටියා. ඒ වගේ කීපයකම ඔබ හිටියානේ ඉතාම ප්‍රබල භූමිකාවන් වේදිකාවේ ඔබ නිරූපණය කළා. හැබැයි මෑත කාලේ අපි සේමිනිව වේදිකාවේ දකින්නේ නැහැ. මොකද්ද වේදිකාව අතහරින්න තියෙන හේතුව? ජනක මේක ඇත්තට මම අතහැරලා නෙමෙයි. මට අදටත් හොඳ නිර්මාණයක් ලැබුණොත් මම සම්බන්ධ වෙනවා. පහුගිය කාලෙත් අපි හේමන්ත ප්‍රසාද් එක්ක හේමන්ත අයත් එක්ක වේදිකා නාට්‍යයක් කරන්න ගොඩක් ලෑස්තිලා හිටියේ. අර කොරෝනා ආපු හින්දා පොඩ්ඩක් ඒක අපිට මග ඇරුණා.
ඉතින් මම කැමති ජනක මේ වේදිකා නාට්‍ය මිනිස්සුන්ට බලන්න ලැබෙනවා නම් මිනිස්සු අතරට යනවා නම් ඒ වේදිකා නාට්‍ය මට ඕනේ සම්මාන උල්ලකට විතරක් සීමා කරන්න. හුඟක් අය උත්සාහ කරන්නේ වේදිකා නාට්‍යයක් කරලා ඒක සම්මාන උල්ලට දාලා ඊට පස්සේ ආයි නාට්‍ය කොහෙද කියලා වැඩන්නේ. මං ආසයර ඉස්සර වගේ කැලණි පාලම අර ඒ වගේ නාට්‍ය තිබ්බ ඒ වගේ මිනිස්සු අතරට ගිහින් එහෙම දුවන්න ඒ වගේ දේවල් කරන්න හරි කැමතියි. ඉතින් ඒත් එක්කම දැන් අපි වේදිකා නාට්‍යයක් කරනකොට ඔයා දන්නව අපිට මූල්‍යමය අතින් කිසිම ලාභයක් ලැබෙන්නේ නැති දෙයක්. ඒ පාඩුව දරා ගන්න පුළුවන් අර වගේ මිනිස්සු අතරට මේ දේවල් යනවනම් සම්මාන උල්ලේකට සම්බන්ධ වෙලා සම්මානයක් ලැබුණා කියන එක පමණින්ම ඒ තෘප්තිය ලැබෙන්නේ නැහැ. ඊට වඩා තෘප්තියක් ලැබෙනවා කියන්නේ මිනිස්සුත් එක්ක ඒ හුස්ම පොද වැටෙන සීමාව ඉඳලා රඟපාන්න ලැබෙනවා කියන එක නේද? ඔවුන් එකේ දහඩිය සුවඳ බෙදා හදා ගන්න ඔවුන්ගේ දෙන ප්‍රතික්‍රියාව එක්ක ඒ අත්විඳින්න නේද? දැන් අපි ටෙලිවිෂන් එකේ කරන දේ සහ චිත්‍රපටයක කරන දේ අපිට ෆීඩ්බැක් එකක් ලැබෙන්නේ පස්සේ. ඒ වුණාට දැන් අපි වේදිකා නාට්‍යයක් කරනකොට අපිට මේ මොහොතේම ෆීඩ්බැක් එක එනවා නේ. කියනවා ඒගොල්ලන්ගේ කැමැත්ත අකමැත්ත හැමදේම අපිට දකින්න පුළුවන් වෙනවා. ඉතින් ඒකට මම හරි ආසයි. ඉතින් ඔබ හොඳ නිර්මාණයක් හම්බුනොත් නැවත වේදිකාවට ගොඩ වෙන්න සූදානම්. අනිවාර්යයෙන්. ඒක බොහොම සතුටුදායක කාරණාවක්. දැන් සෙමිනි මෙහෙම තියෙනවා දැන් ඕනම කෙනෙකුට නිදහසක් තියෙනවා තමන් කැමති විදිහට ජීවත් වෙන්න තමන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය ඇතුලේ සැරිසරන්න ඒක ගැන කිසිම බාධාවක් නැහැ. හැබැයි ඒ අයිතිය එහෙම්මම තියාගෙන අපි දකිනවා මේ විවිධ දේශපාලන පක්ෂවල වේදිකාවට අපේ ආටිස්ට්ලා ගොඩවදිනවා. ගොඩවැදලා ඔවුන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම සඳහා නියමයෙන් හෝ අනියමයෙන් ඔවුන් පෙනී සිටිනවා. ඍජුව හෝ වක්‍රව පෙනී සිටිනවා. හැබැයි ඒ ආටිස්ට්ලට වෙන දෙයක් නම් නැහැ. ඔවුන්ව නිකන් මල් පෝච්චිය වගේ පාවිච්චි කරනවා. මේක නේ මොකද්ද සෙමිනිගේ අදහස? කලාකාරයෝ කියලා කියන්නේ මිනිස්සු ගොඩාක් ආදරේ අයනේ. මිනිස්සුන්ගේ ඒ ආකර්ෂණය ආදරේ පුදුම විදිහට තියෙනවා කලාකාරෙක්ට. ඉතින් දේශපාලඥයෝ ඒ ඡන්ද කාලට උත්සාහ කරනවා ඒ ආකර්ෂණයෙන් ඒගොල්ලන්ට ආලෝකය ලබා ගන්න. සමහර වෙලාවට එතනදි ලැබෙනවා ඒ ආලෝකය. හැබැයි අපේ අය දන්නේ මේ අපිව පාවිච්චි කරනවා කියලා. ඔවුන් උත්සාහ කරන්නේ ඒ වෙලාවේදී ඒ අපිට තියෙන ආදරේ ආකර්ෂණය ඒගොල්ලන්ගේ පැත්තට හරෝගන ඒගොල්ලන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න. ඉතින් අපේ හුඟක් අයට තේරෙන්නේ මේ කරන දේ තමන්ට කොච්චර අපරාධයක්ද කියලා. කියන්නේ තමන්ට ආදරය කරන ජනතාවව කොච්චර රවටනවද තමන් කියන එක. ඉතින් ඒකෙන් දැන් දුක නැහැ ඇත්තටම ඔයාර කිව්වා වගේ ඒකෙන් අපේ අයට සෙතක් වෙනවනම් තමන්ගේ අභිලාෂය මුදුන්පත් කරගත්තට පස්සේ අර මිනිස්සු දිහා බලන්නෙත් නැහැ. බලන එක කෙසේ වෙතත් ඒ මිනිස්සුන්ට මොන හරි දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒ දෙත් නැති කරනවා. ඉතින් අර තමන් ලාභ ප්‍රයෝජන බලාගෙන සමහර අය ඉන්නවා අහිංසක අය අසරණ අය ඉන්නවා. මම දැකලා තියෙනවා මේ තමන්ට ගෙයක් දොරක් ලබා ගන්න ඒ පුංචි පුංචි අරමුණ ඔස්සේ උතන්ට ගිහිල්ලා ඊට පස්සේ තියෙන සදාකාලිකවම අර මිනිස්සුන්ගේ තිබ්බ ආදරය නැති වෙනවා. ආදරය නැති කරන්න ලේසි නැහැ. ඒ වුණාට කොහෙන් හරි පොඩි එකක් එනවා. පොඩි ඩැමේජ් එකක් වෙනවා එතන. ඒක පොඩිත් නෑ හරි විශාලයි නේද? ඔව්. දැන් මම ආපහු වෙනවා සෙමිනි එයා දැන් බැඳලා එකට. ඔව්. මොකද ඒක අතහරින්න බෑ. ඒක අතහැරිය නොහැකි විශිෂ්ට නිර්මාණයක් නිසා. මේකේ සමස්තයම ගුණ කරන්නේ ප්‍රසන්න ජයකොඩි. රංග ශිල්පිනියක් හැටියට සෙමිනි කොහොමද ප්‍රසන්නව දකින්නේ අධ්‍යක්ෂකවරයා විදිහට? ඒක ගැන කියන්න වචන නැහැ ජනක. ප්‍රසන්න අයියත් එක්ක මම 28 චිත්‍රපටයේදී වැඩ කරද්දී මට කොච්චර කේන්ති යනවාද කිව්වොත් කේන්තිය පෙන්වන්නත් බෑනේ, බයයිනේ ඉතින්. මම නම් මුත්‍යකා ජීවිතයට ඇඩ් කරන්න දෙන්නේ නැහැ, කිසිම දෙයකට මම සම්බන්ධ වෙන්නේ නැහැ කියලා දැන් මං හිතින් හිතනවා. ඊට පස්සේ ඉතින් ඒකේ අවුට්පුට් එක එළියට ආවට පස්සේ තමයි අවුට්පුට් එකෙන් තමයි දකින්නේ යා මට මොන තරම් දෙයක් කරලා තියෙනවද කියලා. ඒකම මේ සුද්ධි ගැන ගත්තොත් මිනිස් ඔච්චරටම ආදරය කරන සුද්ධි වෙන්නේ නැහැ ප්‍රසන්න ජයකුඩි කියන අධ්‍යක්ෂකවරයා නොවෙන්න. ඒ තරම් මාව මැටි ගොඩක් කරලා වතුර දාලා අනලා කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. ඉතින් අනිත් එක ප්‍රසන්න අයියාගේ මේ අධ්‍යක්ෂණය හරි සියුම්. හරි මේ කියන්නේ හිතා ගන්න බෑ. අයා හුඟක්ම අපි දැකලා තියෙනවා සෙට් වල ඩිරෙක්ටර්ස්ලා කෑ ගහන හැටි. හරි මේ ඒ කිසි කෑ ගැහිලි මුකුත් නැහැ. හැම කෙනෙක්ගෙම ළඟට ගිහින් කනට කළා. එයාට අවශ්‍ය දේ ලැබුණ නැත්නම් කනට කළා කියනවා. පොඩි නිකන් අපේ ඇතුළටම වදින පොඩි කතාවක් කියලා යනවා.
මොකක් හරි අපේ පෞද්ගලික ජීවිතයට රිදෙන තැනක් එහෙම නැත්නම් පෞද්ගලික ජීවිතයේ සතුටු වෙන්න පුළුවන් තැනක් ඒ කියන්නේ මේ සිද්ධියට සම්බන්ධ කරලා සිද්ධියට සම්බන්ධ කරලා කනට කරලා කියලා යනවා අම්මෝ ඉතින් මේ වෙලාවට ඒක එන තේරෙන්නේ නැහැ ඒක පුදුම මේ මේ ජවයක් එනවා එයායේ කියන දේ. ඒ කියන්නේ Tamanta හොරා Tamange අතුලාන්තේ මිරිකලා ඔහු ස්ක්‍රීන් එකට අරගන්නවා. ආයි නෑ සූරලා මිරිකලා මම දන්නේ ඒක පුදුම බ්ලෙන්ඩ් කිරිල්ලක් කරේ. මං විතරක් නෙමෙයි මා විතරක් නෙමෙයි මහේන්ද්‍ර අයියා මේ සරත් අයියා ඔය අපේ මේ ප්‍රදීප් රාමවික්‍රම කුරුල්ලා ඔය ඉන්න හැම චරිතයක්ම සමහර තියෙනවා දැන් ප්‍රියන්ත සිරි කුමාරයිය ගත්තොත් ප්‍රියන්ත අය මුළු නාට්‍යෙම ඉන්න එක සීන් එක. ඒ වුණාට ඒක ප්‍රේක්ෂකයෝ කොච්චර කතා කරනවද කියලා මේ කමෙන්ට්ස් දැක්කම තේරෙනවා. ඉතින් අර ඒ වගේ යාට අවශ්‍ය දේ මන්ද මට හිතා ගන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ කවුද කියන එකට හොඳ උදාහරණයක් තමයි ප්‍රසන්න ජයගොඩ. අනිවාර්යෙන්. හුඟක් කලාට ජනක අපි කරලා තියෙන්නේ සෙට් එකට ගිහිල්ලා මේ අපේ ඒ චරිත ෆීල් වෙන විදිහටනේ අපි රඟපාලා තියෙන්නේ. අපි එතනින් සමහර ඒවා සාර්ථක වෙලක් තියෙනවා අසාර්ථක වෙලක් තියෙනවා. හුඟක් අධ්‍යක්ෂකවරු කරන්නේ මට එහෙම හම්බෙලා තියෙනවා හුඟක් අය හැමෝම නෙමෙයි ඇක්ෂන් කියනවා. ඊට පස්සේ අපි අපිට දැනෙන විදිහට අපි වැඩේ කරනවා අම්මා නියමයි සේමිනි චා මරු කියනවා. එහෙම ප්‍රසන්න අයත් එක්ක එහෙම බෑ. ප්‍රසන්න අයත් එක්ක මේ අපි මොන තරම් හොඳට වැඩේ කරත් මේ එච්චරයි. අපිට අර ලොකු ක්‍රෙඩිට් එකක් එතනදි දෙන්නෙත් නැහැ. හැබැයි ඉතින් මේ නිර්මාණය එළියට ආවට පස්සේ තමයි අවුට්පුට් එකේ තමයි සමස්තය තියෙන්නේ නේද? සමස්තය තියෙන්නේ එතන. ඔයා මේ ශාස්ත්‍රය ඇතුලේ හරි ප්‍රසිද්ධයිනේ මේ කාට හරි කරදරයක් වුණාම බොහොම වේගෙන් උදව් කරන කෙනෙක් හැටියට. දැන් මම දන්නවා මේ සල්ලි තිබිච්ච පල්ලියට කෙනෙකුට එහෙම උදව් කරන්නත් බෑ. මොකද එහෙම උදව් කරනවා නම් ඒක තමන්ගේ ජීවිතය ඇතුලේ වෙන ප්‍රැක්ටිස් එකක් තියෙනවා. ඒකට පෙළඹවීමක් තියෙනවා. දැන් ඒ නිසාමයි මම අහන්නේ සේමිනි කොහොමද ජීවිතය ගැන හිතන්නේ? මම හැමතිස්සෙම හිතනවා මට මෙහෙම වුණොත් මම කොහොම රියැක් කරයිද මේකට? එතකොට ඒ අනිත් කෙනාගේ දේ මම මගේ එකට ගන්නවා මං. අරගෙන මම දැන් කරපු කිසි දෙයක් සල්ලි තිබිලා නෙමෙයි කරේ. මට දැනිලා. මට දැනෙන්නේ මොකද්ද? ඒ දැනෙන දේ හරිද වැරදිද ඇත්තද බොරුද කියලා මං මුලින් හොයලා බලනවා. ඉතින් ඒ හොයලා බලලා තමයි මං ඒ දේ කරන්නේ. හැබැයි මේ මට දැනෙච්ච දේ ඇත්තනම් අවංකනම් මොනතරම් කවුරු විරුද්ධ වුණත් මම මේ දේ කරනවාමයි. මොනතරම් අමාරුකමක් තිබ්බත්. ඉතින් අර ඒ වගේ තමයි මම ඔය හුඟක් අයට උදව් කරලා තියෙන නිසා උදව් කරන්නේ මට දැනෙන දේත් එක්ක. කවුරුත් කිව්වර දෙයක් නෙමෙයි කරන්නේ. දැන් ඒ සිතිවිල්ල එහෙම නිකම්ම එන්නේත් නැහැනේ. යම් ආකාරයක ඔබ කිසියම් ශාස්ත්‍රූවරයෙක් එහෙම නැත්නම් දර්ශනයක් පිළිබඳව යම් සොයා බැලීමක් කරනවද? ඒ ගැන ස්ටඩි එකක් තියෙනවද? නැහැ. එහෙම දෙයක් නැහැ ජනක. බොරුවට කියන්න ඕනේ නැහනේ. ඇත්තටම එහෙම දෙයක් නැහැ. මට දැනෙන දේ තමයි මම කරන්නේ. මං ඒ කෙනාගේ තත්ත්වෙ හිටියොත් මට මොනවා වේද? මට කොහොම දැනෙයිද? මට ඒ විදියට උදව්වක් ලැබුණොත් මං කොච්චර සතුටු වෙයිද? එතන ඉඳලා තමයි මම එහෙම නැතුව මං කවුරුත් අනුගමනය කරන්නවත් එහෙම කවගින්වත් ගුරුහරුකම් ලබාගෙනවත් නැහැ. ඉතින් මගේ පාසල් කාලේ මම කොළඹ මියුසික් විද්‍යාලයට ගියේ. ඉතින් පාසල් කාලෙදිත් මං එහෙමයි අසාධාරණයක්ට ලක් වෙච්ච කෙනෙක් ඕනම කෙනෙක් මම පිහිටලා තිනවා. එක යාළුවෙක් හිටියා මගේ, මං නංගම් කියන්නේ මේ ඒ කාලෙත් ඒ යාළුවව මගේ යාළුව වැඩි පිරිසක් එයාව කොන් කරන්න ගත්තා. ඉතින් ඇයි කියලා මං දැන් මට දුකයි. දැන් එයාව කොන් කරනකොට දැන් එයා ළඟට ආවන් පස්සේ අනිත් කට්ටිය නැගිටලා යනවා. අර එහෙම මේ වගේ දේවල් සෙල්ලම් කරන්න ආවම ගන්න. ඉතින් එතකොට දැන් මට හරි දුකයි. දැන් මේක මට කරොත් මේගොල්ලෝ මං එනකොට නැගිටලා ගියොත් මාව මග ඇරලා ගියොත් මට කරොත් කියලා මං ඊට පස්සේ ඒගොල්ලන් ඇහුවා ඇයි ඔයාලා එහෙම කරන්නේ යාට. ඊට පස්සේ රීසන් එකක් කිව්වා. හරි, ඒක සාධාරණ රීසන් එකක්. ඊට පස්සේ මං අර මගේ යාළුවාට තනියෙන් මං එයාත් එක්ක එයාගේ උදේ ස්කෝල ඇරිලා ගෙදර ගිහිල්ලා ආපහු උදේ ස්කෝලට එනකන් එයාගේ රූටින් එක මං එයාගේ ඇහුවා. මොකද්ද ඔයා කොහොමද දැන් අපි ගෙදර ගියා ඊට පස්සේ කන්දි ඉස්සලා වාෂ් එකක් දානවා ඊට පස්සේ මෙහෙම මෙහෙම ඉතින් ওই වගේ රූටින් එක හරිද? ඊට පස්සේ එයාගේ කතාව කිව්වා. එයා ඒ කතාව කිව්වන් පස්සේ මට තේරුණා කොතනද එයාට මිස් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මං ඒක මගේ ස්ටයිල් එක කිව්වා. මං ගෙදර ගිය ගමන් මොනවද කරන්නේ? ඊට පස්සේ මොකද? ඊට පස්සේ රෑට මම මොනවද කරන්නේ? පහුවදාට මං කොහොමද රෙඩි වෙලා ඉස්කෝලට එන්නේ?
අනේ ඊට පස්සේ ළමයා ඒ දෙය හදාගත්තා. හදාගත්තා. අර යාළු ඔක්කොම යාව පිළිගත්තා. ඉතින් අර ඒ වගේ මම උත්සාහ කරනවා හැමතිස්සෙම අර ඒ කෙනෙක්ව කොන් කරලා අයින් කළා දාන්න නැතුව එයාට වැරදුනේ කොතනද ඒ වැරදිච්ච තැන අපි හදාගෙන අපේ ගලඟට ගන්න. හැමෝටම කතාවක් තියෙනවා. මේ කතාව ඇතුලේ සේමිනිගේ ජීවිතේ වීරයා කවුද? මගේ ජීවිතේ වීරයා ධම්මික ඉද්දමල්ගොඩ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ඇත්තටම ජනක මට ධම්මිකව හම්බුනේ මට අවුරුදු 14 දී. ඉතින් ඒ අවුරුදු 14 ඉඳලා එයා මට යාළුවෙක්, තාත්තා කෙනෙක්, සහෝදරයෙක්, සැමියෙක්, පෙම්වතෙක්, කියන්නේ ඒ චරිත සියල්ලම අදටත් එයා රඟපානවා. එයාගෙන් මට ලැබෙන දේ මන් දන්නේ ඒක කියන්න වචන නැහැ ජනක. ඇත්තටම ධම්මික ඉද්දමල්ගොඩ කියන කෙනා නොවෙන්න අද සේමිනි ඉද්දමල්ගොඩ මෙතන නැහැ. ඒක කියන්න ඕනේ. ඉතින් මගේ ලෝකයේ වීරයා ධම්මික ඉද්දමල්ගොඩ. ඔබේ ලෝකයේ වීරයා ධම්මික ඉද්දමල්ගොඩ නම් මම කැමතියි සේමිනිගේම හඬින් දැනගන්න මේ ඔබ ගත කරන මේ සුඳුරු කුටුම්භය කොයි විදිහද කියලා. ප්‍රශ්න අපි අතර තිබිලා තියෙනව නැත්තේ නැහැ. ඕනම කුටුම්භයක් ඇතුලේ ප්‍රශ්න තියෙනවා. ගැටලු ප්‍රශ්න තිබෙන තියෙනවා. ඉතින් ඒ දේවල් අර ධම්මිකගේ බුද්ධිමත්කම නිසා ඒ හැමදේම බැලන්ස් කරලා ලස්සනට හදාගෙන යනවා. ඉතින් ජනක ඔයා විශ්වාස කරන්නේ නැහැ මම මේකට කලිනුත් කලින් කියලා තියෙනවා. අදටත් උදේ නැගිටලා තේක හදලා මට නිවලා ඇඳට ගෙනල්ලා පොවන්නේ ධම්මික. අදටත්. අද උදේත් එහෙමයි. නිවලා පොවන්නේ රස්නෙන් පෙව්වොත් කෑ ගහන හින්ද? මං රස්නෙට කැමති නෑ. තේක නිවිලා ගුඩු ගාලා මට උදේ තේක බොන්න ඕනේ. ඉතින් මෙහෙම නිවලා අර මොනවාද යාර දානවා වගේ නිවලා තේක ගෙනල්ලා දැන් අපේ අම්මත් මේ දවස්වල ගෙදර ඉන්නේ. අම්මටත් තේක හදලා දෙන්නේ ධම්මික උදේට නැගිටලා. එතකොට ඊට පස්සේ යා බුදු පහන තියන්න ගියාන් පස්සේ දූ ඉන්න කාමරේට ගිහලා දූටත් කිරි එක පොවලා තමයි යා උදේ කෑමට පල්ලෙහාට එන්නේ. ඇවිල්ලා ඉතින් දවල් මම ඒ වෙනකොට මං උදේ කෑම දවල් කෑම ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා. ඒව අරගෙන තමයි ඔෆිස් යන්නේ. සපෝ රෑට ගෙදර එන්නේ. ඉතින් හරිම සුන්දරයි. ඒ කියන්නේ විහිළු තහළු කරනවා අපි පොඩි අර සද්ද ඇහෙනවා ඇති කට්ටියට. මේ මට ඉන්න බබාල දෙන්නේ ලොකු බබා ඇරුණම බබාල දෙන්නෙක් ඉන්නවා, පග්ලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්නටත් පුදුම ආදරේ. ඒ කියන්නේ එයා ගෙදරට ආවම එයා පොලිස් නිලධාරියෙක්ද කියලා මනුස්සෙක්ට හිතෙන්නේ නැහැ. ඒ තරම් සරල සාමාන්‍ය කෙනෙක්. ඉතින් ඒකම තමයි දුව. ඉතින් දුව පිටරටකට යනවට ධම්මික කැමති වුණ නැහැ. මොකද එයා අපිට එයා විතරයි ඉන්නේ. ඉතින් තව කොමත් එයා විවාහයෙන් පස්සේ එයාගේ තීරණ ගනි. ඉතින් එතකන් අපිට අපේ බලය පාවිච්චි කරනවා. ඉතින් හරිම සුන්දර ජීවිතයක් ගත කරනවා. ඒ අතර ගැටලු ප්‍රශ්න එන්නේ නැති නෑ එනවා. ඉතින් ඒවලටත් මූණ දෙනවා. ඒවලට මට සාර්ථකව මූණ දෙන්න මගේ හයිය ධම්මික. දැන් ඒ සියලු හයියත් එක්ක අපේ රසිකාගාරයට සේමිනිගේ ඉතාම ඉහළ නිර්මාණ ප්‍රසන්න ජයකොඩිත් එක්ක කලා හා සමාන තවත් නිර්මාණ ඉදිරි කාලයේ දකින්න ලැබෙයිද? මං ප්‍රසන්න අයත් එක්ක මේ ආදම් බැඳලා නාට්‍ය වැඩ කරේ ජනක අවුරුදු 7කට පස්සේ. ඒ අවුරුදු 7 ඇතුළත මං චිත්‍රපටි 3ක් කරා. එච්චරයි. ටෙල් නාට්‍ය කිසිම දෙයක් කරේ නැහැ. අවුරුදු 7කට පස්සේ තමයි මේක රඟපෑවේ. ඉතින් මං අර එදා ඉඳන් ඔයත් දන්නවා අපිත් එක රඟපාලා තිනවා. මේ එදා ඉඳන්ම මම තෝර බේරගෙන තමයි වැඩ කරේ. ඉතින් ඉදිරියේදීත් ඒක එහෙමම තමයි. ඉස්සරහට එන්න තියෙනවා තව ටෙල් නාට්‍ය දෙකක් විතර තියෙනවා. ඉතින් මං විශ්වාස කරනවා මිනිස්සු මේ ප්‍රේක්ෂකයා ඒවත් මේ විදිහට මාදරින් වැළඳ ගනී කියලා. චිත්‍රපටිත් තව 3ක් විතර එන්න තියෙනවා. දැනට ඉස්සරහට කිසිම දෙයක් මං තාම බාරගෙන නැහැ. බාරගෙන නැහැ කියන්නේ මට දෙක තුනක් ආවා ඒවලට එක එක මුදල් හේතු වුණා. එහෙම දේවල් වෙනවනේ දැන්. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වුණා. ඒ නිසා සහ එකක මං කැමති වුණ නැහැ. ඉතින් මේ අර පූවලි මේ ඉන්නේ නැහැ ස්ක්‍රිප්ට් අරගෙන. එහෙම ඒව නැහැ. දකින්න ලැබෙයි. හැබැයි ඉතින් අඩුයි. අඩු වුණත් දකින්න ලැබෙන්නේ ඉතාම ප්‍රබල නිර්මාණයක් ඇතුලේ. ප්‍රබල චරිතයක් ඇතුලේ. අන්න ඒකයි තමයි වැදගත්කම තියෙන්නේ. ගෞරවණීයම දේ. අනිවාර්යෙන් ජනක දැන් අදටත් මිනිස්සුමට පුන්නි පුතේ කියනවා. නේත්‍රමංගල්ය. රෝෂිනි මැඩම් කියනවා. පබිලිනා කියනවා කියනවා. ඒ වගේ චරිතවලින් ඒ කතා කරනකොට ඇත්තටම පුදුමාකාර තෘප්තියක් ලැබෙන්නේ ඒක සම්මානයකට ඒක ගන්න බෑ. පුදුම උත්තේජනයක් එනවා. නිකන් තරුණ වෙනවා වගේ දැනෙනවා. වගේ නෙමෙයි තරුණ වෙනවා.
එහෙමනම් සේමිනිගේ ජීවිතයේ තේමා පාඩේ මොකද්ද? කාටවත් කරදරයක් නොවි පුළුවන් හැම වෙලාවකම උදව් අවශ්‍ය කෙනෙකුට උදව්වක් කරමින් සැහැල්ලුවෙන් සරලව නිදහසේ ජීවිතය ගෙනියන එක. සැහැල්ලුවෙන් සරලව නිදහසේ ජීවිතය ගෙනියන. එහෙමනම් මේ නිදහසේ ජීවිතය ගෙනින සේමිනීට මම දැන් ආරාධනා කරනවා. අපේ අද මේ සාකච්ඡාව සේමිනී කැමති තැනකින් කැමති උපුටනයක් අරගෙන නිමා කරන්න කියලා. මම ඒ අතුර දැන් සේමිනීට බාර දෙනවා. මම දැන් ඒ ආසම තැනක් හැංගීම්බර තැනක් ජනකත් එතන ඒකට හරිම ආසයි. මම දන්න විදියට ඒ දර්ශනයේදී මට අධ්‍යක්ෂකවරයා නිදහස දුන්නා. මට දැනෙන විදියට ඒක ඒක රඟපාන එක ටිකක් අමාරුයි ඒක. මට දැනෙන විදියට ඒක කරන්න. ඉතින් මට දැනෙච්ච දේ තමයි සුද්ධි දැන් දැන් හොඳ ගෑණියෙක් වෙන්නන යන්නේ කැමැත්ත තියෙන්නේ. යා දැන් සංවර කෙනෙක් ඉන්න අර ගවුනුත් දික් කළා ඇඳගත්ත කෙනානේ. ඉතින් මට තේරුණා දැන් මේ අවස්ථාවේදී තමන්ගේ සැමියා දිවිනසා ගන්න යන වෙලාවේදී මට හිතුණා සුද්ධිගේ පරණ සුද්ධි පෙර පෙර ඉස්සර අර උඹ බං බොලං කියලා කතා කරපු සුද්ධි එළියට එයි මේ වෙලාවේ කියලා මට දැනුණේ. ඉතින් ඒ දැනිච්ච එක මං ප්‍රසන්නයිටක මට මෙහෙම දැනෙනවා ප්‍රසන්න අයියා. හරි ඔයාට දැනෙන දේ ඔයා කරන්න කියලා මට කිව්වා නිදහස දුන්නා. ඉතින් මම ඒ විදියට රූගත කරා එක. ඉතින් ගිහිල්ලි වෙලා ඉතින් මං මහා හයියෙන් මහේන්ද්‍ර අයියට සිරීට කම්බුලට තුන හතරක් දීලා තමයි දැන් ඔය මං කියන්න යන දෙබස් ටික කිව්වේ. ඊට පස්සේ මේ හැමෝම ගල් ගැහිලා හිටියා. හැමෝම ගල් ගැහිලා හිටියා. ප්‍රසන්න අය කිව්වා නෑ ඒ සුද්ධි නෙමේ ඔය. ඔය මේ ඒ සුද්ධි නෙමේ මට ඕනේ. හැමෝම බලාපොරොත්තුනේ දැන් ඒ නාට්‍ය මේ නාට්‍ය බලනකොට හුඟක් අය කිව්වා ඒගොල්ලන්ට දැනුනේ මේ දැන් ගහයි දැන් ගහයි දැන් ගහයි සිරීට කියලාලු. ඒ වුණාට ඒ හැමෝට දැනෙන තැන නෙමේ ප්‍රසන්න ජයකොඩි හිටියේ. ප්‍රසන්න ජයකොඩි හිටියේ ඇත්ත සුද්ධිගේ තැන. ඇත්ත සුද්ධිට කොහොමද මේ මේක ෆීල් වෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා තමයි අද ඒක බලන හුඟක් අය ඒ දර්ශනේ කීප වරක් රිවයින් කර 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 බලනවා. අඬනවා පුදුම විදියට ඒක තමන්ට දැනෙනවා කියලා. ඉතින් මං ඒක තමයි කියන්නේ අධ්‍යක්ෂකවරයා කියන කෙනා කෙලින් කෙනෙක් නොහිටින්න මම අර අර මගේ ඇක්ට් එක දා. එතකොට මිනිස්සුන්ට ඕක දැනෙන එකක් නැහැ. මං හිතන්නේ දැනේ කියලා. එතකොට මිනිස්සුන්ගේ ආවේගයත් එතන පිට වෙලානේ. මට හොම් මැරෙන්න කිසිම අයිතියක් නැහැ. මං කොහෙවත් හිටපු කාලකන්නේ ජීවිතයක් ගත කරපු ගෑණියෙක්. ගෑණි අමතක කළා දාලා උඹ මාව මේ ගෙදරට ගෙනාවා. එකනුත් නෙමේ කසාද බැඳලා පකීතින් පන්න ගති සේර අමතක කළා දාලා උඹටයි උඹේ ගමේ මිනිසුන්ටයි ඕන විදිහට මම වෙනස් වුණා. හේමදට මගේ බට්ට දරුවෙකුත් දාලා උඹට මැරෙන්න දාතන්නේ. ඔන්නෝම තමයි සුද්ධි. ප්‍රසන්න අයියා එයාට මම අවශ්‍ය සුද්ධිය ගත්ත ඔය විදියට. එයා දැන් බැඳලා. බොහොමත්ම ස්තුතියි සේමිනි. අපිත් එක්ක ඔබේ මේ වටිනා අදහස් ඔබේ රංගන ජීවිතය පිළිබඳවත් ඔබ සමාජයේ දකින විදිය පිළිබඳවත් මේ අත්දැකීම් බෙදා හදාගන්න අපේ ලයින්ස් ඇන් බියොන්ඩ් රසික කුලකේ වෙනුවෙන් එකතු පහදු වීම ගැන ජයන් ජයම වේවා. තැන්කියු ජනක. තැන්කියු මට ඉන්වයිට් කරාට මේ අර්ථවත් කතාවට. ලයින්ස් ඇන් බියොන්ඩ් ජනක කුඹුකගේ සමග සැරිසරනවා.